පේරු පිළිකාව කියලා කියන්නේ කාන්තාවන් අතර වැඩිපුරම දකින්න ලැබෙන පිළිකාව. ඉතින් මේ පිළිකාව සුව කිරීම සඳහා දැනට ඉතාමත්ම සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඉතින් මේ සාර්ථක ප්‍රතිකාර ක්‍රම දැනට අපේ රටේ සිදු කරනවා මේ මගින් රෝගීන්ව සුවපත් කරනවා. මම ඉන්නේ කිංග්ස් හොස්පිටල් එකේ තියෙන කොම්ප්ලෙක්ස් එකේ. මම මෙතනට ආවේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ડોક્ટર නියෝමල් පෙරේරාව මුණ ගැහෙන්න. අද අපි ඔහුත් එක්ක කතා කරන්නේ පේරු පිළිකා සම්බන්ධයෙන් කරන සුවිශේෂී ශල්‍ය සැත්කම් පිළිබඳව. හලෝ සර්. ඉතින් ડોક્ટર නියෝමල් පෙරේරා කියන්නේ අපේ රටේ ඉන්න අවුරුදු ගණනාවක් තිස්සේ මෙවැනි සත්කම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රවීණතාවයක් උසුලන සුවිශේෂී පළපුරුද්දක් තියෙන අද්දකීම් සම්භාරයක් තියෙන විශේෂඥ වෛද්‍යවරයෙක්. Kings නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම්. පේරු පිළිකා සඳහා කරන ප්‍රතිකාර අතර ඉහළින්ම තියෙන ප්‍රතිකාර ක්‍රමය තමයි පේරු ඉවත් කිරීමේ සත්කම. දැන් මේක කියනකොටම හුඟක් රෝගීන් බය වෙනවා. එතකොට හුඟක් අය හන දෙයක් තමයි පේයුර සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ නැතුව ප්‍රතිකාර කරන්න පුළුවන්ද කියලා. ඔව් අත්‍යවශ්‍යම පුළුවන්. ඊට අවශ්‍ය වෙන ප්‍රධාන දේ ඉතින් රෝගියාගේ පැත්තෙම සිද්ධ වෙන්න ඕනේ. ඒක තමයි කලින් හඳුනා ගන්න ඕන. එයා කුඩා ගැටිත්තක් තියෙන අවස්ථාවකදී වෛද්‍යවරයෙක් හමු වෙලා අපි හොයාගෙන ආවොත් අපිට සම්පූර්ණයෙන්ම ඉවත් නොකර කොටසක් විතරක් ඉවත් කිරීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒකෙදී පියුරක් විකෘති වෙන්නේ නැහැ. ඉතින් අපි පියුර සංරක්ෂණය කිරීමක් සිද්ධ කරන්නේ. සමහර අවස්ථාවෙදී අපි ඉවත් කරන කොටස නිසා යම් කිසි විදිහට මේ ස්වරූපයේ වෙනස්කමක් තිබ්බොතින් අපිට ඒකත් හරි ගස්සන්න පුළුවන්. අපිට සයිඩ් එකේ තියෙන පැත්තක තියෙන තෙල් ගෙනල්ලා පියුරට දාලා ඒ තියෙන කුහරය පුරවලා නියම ස්වරූපයක් ලබා දෙන්න පුළුවන්. යම් හේකින් තීරණය කළොත් සම්පූර්ණයෙන්ම පියුර ඉවත් කරන්න ඕනේ කියලා. ඒ වගේ අවස්ථාවක කොහොමද මේ සත්කම කරන්නේ? ඉතින් මේ සත්කම් අනිවාර්යයෙන්ම සී නැති කළා කළ යුතු සත්කමක්. පියුරි තියෙන බොහෝ සත්කම් සී නැති කළා කරන්න වෙන්නේ. ඊට හේතුව තමයි අපිට සමහර විට අවශ්‍යතාවයක් සිද්ධ වෙන්න පුළුවන් වෙන තැනකින් පියුරේ ග්‍රන්ථි ටිකක් අපේ තියෙන ඒ කොටසට ගේනත් එවැනි අවස්ථාවේදී සී නැති කරන්න ඕන. ඉතින් මේ අවස්ථාවේදී ඉස්සලම කළ යුත්තේ පේෂන්ට් ෆාස්ටින් තියන්න ඕන. පැය 6ක් නිරාහාරව තියලා තමයි අපි ශල්‍යගාරයට එක්කගෙන එන්නේ. එහිදී අපි සම්පූර්ණයෙන්ම සී නැති කරලා නිර්වින්දනය කරලා අපි ප්‍රථමව කරන්නේ ඒ පියුරව හොඳට බෙතඩින් වැනි විස බීජ විනාශ කරන්න පුළුවන් ආලේපනයක් භාවිත කරලා මුළු පියුර වටේටම ගන්න ඕන. ඊට පස්සේ අපි ඒ රෝගියාව ආවරණය කරනවා ස්ටෙරයිල් රෙදිවලින්. මොකද අපි කැමති වෙන්නේ අපි රෝගියාට විස බීජක් අපි මේ හැම විවෘත කරන අවස්ථාවකදී විස බීජයක් ඇතුල් කරන්න. ඉතින් එහෙම කරලා අපි හුඟක් වෙලාට මුලදී කරන අපි පියුරේ ලකුණු කරගන්නවා කපන්න ඕන විදිය. මොකද අවසානයේදී වැඩිපුර කපලා වහගන්න බැරුව ගියොත් ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකින් අපි හරි විදියට මැනලා මේ විදියට තමයි කැපෙන්න ඕන කියලා තීරණය කළා තමයි අපි ඉස්සලම ශෛල වෛද්‍ය විද්‍යාවේ භාවිත කරන පිහිය ස්ටෙරයිල් නයිෆ් එකකින් සර්ජිකල් නයිෆ් එකකින් ඒ විදියට කපලා අපි සම්පූර්ණම ග්‍රන්ථියම ඉවත් කරන්නේ. ඉතින් ඒකෙදී තවත් විශේෂ දෙයක් තියෙන එක තමයි මේ රුධිරය වාහිනී රුධිර කේශනාලිකා ඒ සියල්ලම අපි තුවාල වෙනවා. එතකොට රුධිරය ගලන්න පටන් ගන්නවා. ඉතින් මේකත් අපි නිසියාකාරයට පාලනය කරන්න ඕන. ඉතින් පාලනය කිරීමෙන් අපි භාවිත කරනවා ඩයතමි කියලා උපකරණයක්. ඒ ඩයතමියකින් තමයි අපි මම බොහෝ දුරට සත්කම කරන්නේම ඩයතමිය භාවිත කරලා. මොකද ඒකෙන් එන සුළු රස්නය නිසා ඒකේ තියෙන රුධිර වාහිනීත් ඔක්කොම ලේ කැටි ඔක්කොම ගල් ලේ කැටි හැදිලා ඒක කැපීමත් සමගම ලේ වාහනය වේ සිද්ධ වීමත් නතර වෙනවා. ඉතින් මේ ආකාරයට අපි මුළු ග්‍රන්ථිය පිටින් අයින් කරනවා. ග්‍රන්ථි පිටින් අයින් කරනකොට මේ පියුරුවේ ඒ ග්‍රන්ථිය යට තියෙනවා මාංශ පේශිය. ඒ මාංශ පේශිය තමයි අපි මේ පොපුවේ දක්න ලැබෙන ලොකු මාංශ පේශිය පෙක්ටරලිස් මේජර් කියලා කියනවා. අපි මේ පෙක්ටරලිස් මේජර් මසල් එක වෙනකන් මේ මාංශ පේශිය වෙනකන්ම අවශ්‍ය කරන මුළු ග්‍රන්ථියම අපි ඉවත් කිරීමක් සිද්ධ කරනවා. දැන් සාමාන්‍යයෙන් කොච්චරක් විතර වෙලාවක් යන සත්කමක්ද මේ? මේක ඉතින් මම හිතන්නේ ශෛල වෛද්‍යවරයා හැටියට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැයක් පැය කමාරක වගේ ප්‍රමාණයක් ගත වෙනවා. ඒ වගේම තමයි පියුරු විශාලත්වය මතත් ඒක බලපානවා. සමහරවිට පියුරුව කුඩා පියුරුවක් නම් අපි සමහරවිට විනාඩි 30කින් විනාඩි 45කින් ඉවර කරන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවෙදී ලොකු පියුරුවක් තියෙන අවස්ථාවකදී අපිට සාමාන්‍යයෙන් පැයක් පැය කමාරක වගේ කාලයක් ගත වෙනවා. ඉතින් මේකේ පියුරු විතරක් නෙමෙයි අපි මේකේ තව කොටසක් තියෙනවා. තවත් කොටසක්. ඒක තමයි
අතයට තියෙන කුද්දටි ඉවත් කරන්න ඕන මේකත් එක්ක. පියුරු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ සැත්කමෙන් පස්සේ සමහර රෝගීන් කියනවා අත ඉදිමෙනවා කියනවා උරහිසේ වේදනාවක් ඇති වෙනවා කියනවා මේ වගේ විවිධ කම්ප්ලයින්ට්ස් කරනවා. ඇයි මෙහෙම වෙන්නේ? අතවශ්‍යම මේකේ අත ඉදිමෙනවා කියන එකට නම් සැත්කම පමණක් නෙවෙයි විකිරණ ප්‍රතිකාරයේ හින්දාත් අත ඉදිමෙන්න බලනවා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ අපි මේ කිහිල්ලට තියෙන කුද්දටි ඉවත් කරන සැත්කම හින්දා. ඉතින් ඒකෙදී අපි කලින් හඳුනාගත්තු දේ අපිට ඒකත් අඩු කරගන්න පුළුවන්. නැත්නම් සම්පූර්ණයෙන්ම ඒ සංකූලතාවය වලින් බේරිලා සින්නත් පුළුවන්. ඒකෙදී අපි පාවිච්චි කරනවා සෙන්ටිනල් ලිම්ෆ් නෝඩ් කියන ටෙක්නික් එක. සෙන්ටිනල් ලිම්ෆ් නෝඩ් කියන ටෙක්නික් එක මම පැහැදිලි කරලා දෙන්නම් කොහොමද ඔක සිද්ධ වෙන්නේ කියලා. අපි ඉස්සලා තියටරේට ගිහිල්ලා දවයි සෙන්ටිනල් ලිම්ෆ් නෝඩ් ටෙක්නික් එක කියන එකේදී අපි භාවිතා කරනවා නිල් පාට ඩයි එකක්. ඔය නිල් පාට ඩයි එක අපි ඉස්සලම සත්කම ආරම්භ කරන්න ඉස්සලා අපි දැන් රෝගියාව මේ විදිහට නිර්වින්දනය කළ ඇඳේ තියෙනකොට අපි ඒක එන්නත් කරනවා පියුරුට. එතකොට මේ නිල් පාට ඒ ඩයි එක වසා වාහිනි වලින් ගිහිල්ලා මුලින්ම තියෙන කිහිල්ලට තියෙන මුලින්ම තියෙන කුද්දැටිය නිල් පාටට ඒක වර්ණවත් වෙනවා. එතකොට අපිට අවශ්‍ය කරනවා පළවෙනි කුද්දැටිය ඉවත් කරගන්න. මොකද පළවෙනි කුද්දැටියට පිළිකාසයිල ගිහිල්ලා නැත්නම් අපිට එතනින් ඔබට පිළිකාසයිල ගියේ නැති බවට ස්ථිරයි. එතකොට අපිට එතනින් එහාට එතකොට කුද්දැටිය තව කුද්දැටි ඉවත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි කිහිල්ලට තියෙන කුද්දැටි ඔක්කොම ඉවත් කරුවොත් තමයි මේ වෙන්නේ සංකූලතා අත ඉදීමෙන උරහිස මොද උරහිසට යන ස්නායුවක් කැපෙනවා. එතකොට මේ අත හිරිවැටෙන ගතියක් ඇති වෙනවා. මේනේ නොයෙකුත් සංකූලතා ඇති වෙන ඔය හේතුව නිසා. ඉතින් අපි මේ විදිහට පියුරුවට නිල් පාට වර්ණකේ දාලා අතයට පොඩි කැපුමක් දාලා පළවෙනි කුද්දැටි අපි ඉවත් කරගන්නවා. ඒක තමයි නිල් පාටට පේන්න තියෙන සෙන්ටිනල් ලිම්ෆ් නෝඩ් කියන කුද්දැටිය. අපි ඒක පුළුවන් තරම් ඉක්මනට අරිනවා රසායනාගාරයට. මොකද ඒකේ ෆ්‍රෝසන් සෙක්ෂන් කියලා ක්‍රමවේදයක් තියෙනවා. ඒකෙදී ඒ කුද්දැටිය අයිස් කැටයක් බවට පත් කරලා ඒකේ හීනියට කපලා අපිට අන්වීක්ෂකයෙක් ඇතුළේ වර්ණ යොදලා අන්වීක්ෂකයෙන් බලන්න පුළුවන් මේක පිළිකා සෛල තියෙනවද නැද්ද කියලා. ඒ ක්‍රමවේදෙර විනාඩි 20ක්වත් යන්නේ නැහැ. අපි ඒ විනාඩි 20 ඇතුළත අපිට ඉතුරු පියුරේ තියෙන සත්කම කරගෙන යන්න පුළුවන්. ඒකෝ ඒ පිළිකාවේ ඒ ගෙඩි විතරක් ඉවත් කරනවද පියුරේ සම්පූර්ණයෙන් ඉවත් කරනවද ඒ සත්කම කරගෙන යන්න පුළුවන්. ඒ අතරතුරේදී අපිට දුරකථනයේ දැනුම් දෙනවා මේ පළවෙනි කුද්දේට ඉවත් කරපු කුද්දැටියේ පිළිකා සෛල මොකුත් නැහැ කියලා. ඒ කියන්නේ අපිට එතනින් එහාට අතයට කුද්දැටි ඉවත් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපිට අර තියෙන අති ඉදිමෙන උරහිස හිර වෙන උරහිස වේදනාවක් ඇති වෙන හිරිය ගතියක් ඇති වෙන මේ සංකූලතා ඔක්කොම මගහරව ගන්න පුළුවන්. නමුත් ඒක දැනගන්න ඕන රෝගියා කලින් අවතින් ඉතරයි අපිට ওই විදියට ක්‍රමවේදයක් භාවිතා කළා නොයෙකුත් අතුරු ආබාධ නැති සත්කමක් කරන්න පුළුවන්කමක් තියෙන. එනිසා තමයි අපි හැම වෙලාවකම ඔබට කියන්නේ මේ පියුරු පිළිකාව කල්තිය හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන් සුව කරගන්නට අවස්ථාව තියෙනවා කියලා. දැන් යම් හේකින් මේ පළවෙනි ලිම්ෆ් නෝඩ් එක පොසිටිව් කියලා දැනුම් දුන්නොත් ඊට පස්සේ සියලුම කුද්දැටි ඉවත් කිරීම සිදු කරනවාද? ඔව් අපිට ඒ අවස්ථාවේදී වෙන කරන්න දෙයක් නැහැ. අපිට එවැනි අවස්ථාවේදී කුද්දැටි සියල්ලම ඉවත් කරන්න මොකද අපිට පිළිකා අඩංගු කුද්දැටි එතන තියන්න බැරි නිසා. නමුත් අපි ඒ අවස්ථාවේදී පුළුවන් තරම් අපි පරීක්ෂාකාරී වෙනවා අර ස්නායු පුළුවන් තරම් දුරට ඒක තුවාල නොවි පුළුවන් තරම් ස්නායු ඉතුරු කරන්න. එතකොට නමුත් අපි මේකේ ලෙවල් 1 ලෙවල් 2 කියලා කොටස් දෙකක්. ඒ කියන්නේ අතට සාමාන්‍යයෙන් හවු වෙන කුද්දැටිත් එව නැත්නම් මෙතන මාංශ පේශියට තියෙන කුද්දැටිත් ඒ කුද්දැටි සියල්ලම අපි ඉවත් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් පියුරු පිළිකාවේදී කරන සත්කම් ටික. පියුරු පිළිකාව කියලා කියන්නේ කාන්තාවකට කායික වශයෙන් වගේම මානසික වශයෙන් ලොකු බලපෑමක් ඇති කරන පිළිකාවක්. හේතුව තමයි මේ පියුරු ඉවත් කිරීම නිසා ඒගේ පෙනුමට ලොකු බලපෑමක් ඇති වෙනවා. වුන් හිතනවා එකෙන් ලොකු අවලස්සනක් ඇති වෙනවා කියලා. හැබැයි දැන් මේ නවීන ශල්‍ය ක්‍රම මගින් අර පියයුර නැවත ඒ තිබුණු විදිහටම සකසන්න අවස්ථාව තියෙනවා නේද? ඔව් ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් සත්කමක්. ඒක නැවතත් මම මතක් කරනවා එවැනි සත්කම් කිරීමක් අපිට කරන්න පුළුවන් වෙන්නේ මේක කලින් හඳුනාගත්තු විදිහටයි. මේක හැමතැනම පැතිරිච්ච පිළිකාවකට මෙවැනි ටිකක් සංකීර්ණ සත්කමක් කරන එකේ කිසිම තීරමක් නැති වෙන නිසා ඒ වෙනි අවස්ථාවේදී අපි සම්පූර්ණ පියුරුවම ඉවත් කරනවා. නමුත් මෙහිදී මතක තියාගන්න ඕන හැම කියන්නේ පියුරුව නෙවෙයි. එතකොට පියුරු ආවරණය කරන හැම ඉතුරු කරන්න පුළුවන්. කළා ඇතුලේ තියෙන ග්‍රන්ථි විතරක් ඉවත් කරන්න පුළුවන්. එතකොට මේ ග්‍රන්ථි ඉවත් කරුවාම අපිට ඒක සාක්කුවක් වගේ තමයි තියෙන්නේ. එතන හැම තියෙන ඇතුලේ හිස්.
එතකොට මේ හිස් තියෙන ස්ථානයට යම් කිසි දෙයක් පුරවීමෙන් අපිට පියුරුවේ තියෙන ස්වරූපේ ඒ ආකාරයටම ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. ඒ කාලේ වගේ නෙවෙයි ඒ කාලේ නම් අපි තන පුඩුවත් ඉවත් කරුවා. දැන් එහෙම අවස්ථාවක් නැහැ. අපිට ඒකත් ඉතුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට සත්කම ඉවර වුණාට පස්සේ බැලු බැල්මට අනිත් පියුරුවත් අතර කිසිම වෙනසක් දක්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒකේ ක්‍රමයක් තමයි අපි ඕක ඉවත් කරපු කොටසට සිලිකන් කෘතිමව තියෙන සිලිකන් වලින් දෙයක් තියලා ඒක වහන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකාවේ ලංකාවේ ඉන්න කාන්තාවන් බොහෝ විට කැමති නැහැ පිටස්තර දෙයක් ඇඟ ඇතුළත රඳවා ගන්නවට. ඒක නිසා ඒගොල්ලෝ කැමති තමාගේ ඇඟේ කොටස් වලින් මේක නැවතත් ප්‍රතිසංස්කරණය කරනවා නම්. ඉතින් මේ සඳහා අපි භාවිතා කරන බඩේ තියෙන තෙල් ස්තරයත් මාංශ පේශියකුත් භාවිතා කළා. ඒක හැමට යටින් ඇතුලෙන් අරගෙන ඇවිල්ලා පියුරුව ඒ තියෙන සාක්කුව වගේ කොටසට දාලා අපි ඒ ස්වරූපයේ නියම ස්වභාවයෙන්ම අපි ඒක ඇඹීමක් කරනවා කියලා කියන්න පුළුවන්. එතකොට මේකේ සමහර කාන්තාවන් හුඟක් කැමති වැඩි කොටම කීප වරක්ම ගැප් ගත්ත කාන්තාවන්ගේ මෙතන තියෙන මේද ස්තරය තෙල් ස්තරයත් පොඩ්ඩක් වැඩි. එතකොට ඒකත් අඩු වීමක් දකින්නකොට කාන්තාවන් ඒකටත් කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ආකාරයට අපි උඩට ගන්නවා. එහෙම නැතුව සමහර විට අපි හිතනවා නම් ඒ කාන්තාවගේ පියුර එතරම් විශාල නැහැ කුඩා පියුරක් නම් තියෙන්නේ. සමහරවිට මෙතනින් ගන්න තෙල් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. එතකොට එහා පැත්තේ පියුරට වඩා මේ පැත්තේ පියුර හදපු පියුර ලොකු වැඩි වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවෙදී අපි කරනවා පිටේ තියෙන මස්ල් එකක් භාවිත කරලා ඒකත් පිටිපස්සේ හැම ඇතුලෙන්මයි ගන්නෙ. පිටේ තියෙන සමහර තෙල් ස්තරයකුත් තියෙනවා. අපි ඒ තෙල් ස්තරයයි මස්ල් එකයි දෙකම කරකලා ඉස්සරහට අරගෙන අපි සත්කමක් කරනවා. එතකොට මේකෙදී දිනුජා හුඟක් කට්ටිය බය වෙනවා. දැන් තැන් දෙකක් කපලා නේද කියලා. ඒ තැන් දෙකක් කැපුවට ඒගොල්ලන් මේ සත්කමෙන් රිකවරි එක එහෙම නැත්නම් මේකේ නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන මේක ලුකුවට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. සමාලට ඕනනම් මේ දෙකම කරපු ඉඳ ඕනනම් තව දවස් කීපයක් පොඩ්ඩක් විවේක ඉන්න අවශ්‍ය වෙයි. එහෙම නැත්නම් ලොකු වේදනාවක් එවැනි දෙයක් කිසිම දෙයක් දක්න ලැබෙන්නේ නැහැ. ශල්‍ය වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුවද? අපි ඒ කතා කළේ බ්‍රෙස්ට් රිකන්ස්ට්‍රක්ෂන් සර්ජරි ගැන. පියුරක් ඉවත් කළත් ඉවත් කළේ නෑ වගේ පේන්න නැවත සකසන්න පුළුවන්. දැන් මේ මැස්ටෙක්ටමි සත්කමෙන් පස්සේ ඊළඟ දින කිහිපය මොන විදිහටද ගෙවෙන්නේ? මේ කාලේ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ද? සංකූලතා ගැන කතා කළොත්. ඔව් මේක තමයි ඊළඟ ප්‍රශ්නේ. හුඟක් කට්ටිය අහනවා මේ ડોක්ටර් සත්කම කරලා පස්සේ සතියක් විතර ගෙදර ඉන්න ඕනද? ඒ කාලය ඇතුළත මට ගෙදර වැඩක් කරන්න බැරිද? ඇවිදින්න බැරිද? ඇඳටලා නිදාගෙන ඉන්න ඕනද? ඕකේ තමයි ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් පියුර සම්පූර්ණයෙන්ම ඉවත් කෙරුවත්, එහෙම නැත්නම් අපි සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කෙරුවත්, උපරිමයෙන්ම දවසක් හෝ දවස් දෙකක් විතර ඉස්පිරිතාලේ නතරලා තියාගන්න. මම තියාගන්නේ එච්චරයි. ඉතින් මොකද ඒ දෙවෙනි දවසේ එනකොට සාමාන්‍යයෙන් වාට්ටුවට යනකොටත් රෝගියා හරි සන්තෝෂෙන් හිනා වෙවි ඉන්නේ. ඉතින් ඒකින්ද තව දුරටත් අපිට තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපි මුල්දී වේදනා නාශක ඖෂධ වර්ගත් මේ ඇන්ටිබයොටික්ස්ත් අපි භාවිත කරනවා. ඉතින් සමුගක්ලට මම දෙවෙනි දවසේදී පේෂන්ට් ඩිස්චාර්ජ් කරනවා. නමුත් ටිකට් කපන අවස්ථාවේදී පේෂන්ට් අපි දැනුම් දෙන එකක් ඒක තමයි. අපි මේ මේකේ සත්කම කෙරුවට පස්සේ මෙතන තෙල් ගොඩාක් තියෙන තැනක්. එතකොට ඒ තෙල් දියවි දියවි එහෙම නැත්නම් ඇඟේ තියෙන අපිට උදාහරණයක් වශයෙන් ගතේම අපි ඉදුණු අඹ ගෙඩියක් කරේ අන්නාසි ගෙඩියක් කරේ කැපුවම ඒකේ යුෂ ගලනවා. ඒ වගේම තමයි ඇඟේ තියෙන සාමාන්‍ය මේ වතුර. එතකොට මේ අපි ඔපරේෂන් කරපු සත්කම කරපු තැන වතුර එකතු වීමක් දක්න ලැබෙන්න පුළුවන්. ඒකත් එක්ක ස්වල්ප ලෙස ලේත් මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේක ඇතුළේ එකතු වෙන දුන්නොත් ඒකට සමහරට විස බීජ ගිල පැසවන්න පුළුවන්. එහෙම නැත්නම් මේක පිරිලා 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 එකපාරටම මැහුම් ඇතුලෙන් වතුර ගලන්න පුළුවන්. ඒක නිසා අපි ඩ්‍රේන් බටයක් දානවා. ඒ ඩ්‍රේන් බටින් අපි බලාපොරොත්තු වෙන්නේ ඇතුලේ තියෙන වතුර ඔක්කොම ඒ බටේ දිගේ එකතු කරලා බෝතලයකට එකතු කරගන්න. එතකොට මේක තමයි තියෙන එකම දේ. ඒ රෝගියාට ගෙදර යනකොට ඒ බෝතලේ පරිස්සමෙන් බලා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක මනින විදි ඔක්කොම පැහැදිලි කරලා දුන්නම ඕනම රෝගියෙක්ට ඒක මැනගන්න පුළුවන්. සමහර රෝගීන් ඉන්නවා කොළඹ සත්කම කරුවාම අනුරාධපුර පොළොන්නරුව මඩකලපු එවැනි ස්ථානවලට පවා දෙවනි දවසේදී ඒ බෝතලෙත් එක්ක යන්න පුළුවන් කට්ටිය ඉන්නේ. ඒකදී අපි සාමාන්‍යයෙන් මිලිලීටර් 50ක් පැය 24කට මිලිමීටර් 50ක් වෙනකන් අපි ඒ බෝතලේට වතුර ඇඟේ තියෙන යුෂ එකතු වෙන තියාගැනීම අවශ්‍යයි. 50කට අඩු වුණාට පස්සේ අපිට ක්ලිනික් එකට ගෙන්නගෙන ඒකේ මැහුමක් දාලා තියෙනවා කෙලවරේ. ඒ මැහුම කපලා ඒ බටේ ඇදලා දාන්න පුළුවන්. කිසිම වේදනාවක් ඇති වෙන්නේ නැහැ බටේ ඇදලා දාන්න. ඊට අමතරව සමහර කට්ටිය කියනවා ඒ අතින් ව්‍යායාම කරන්න ඕන. එවැනි දෙයක් කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ගන්න ආහාර පානවල කිසිම වෙනසක් නැහැ.
ඇඳට වෙලා නිදාගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. පහසුම විදිය තමයි අර බෝතලේ බෑග් එකක දාගෙන බෙල්ට් එකක ගැට ගහගෙන අත් දෙකත් නිදාස් ගෙදර වැඩ කරන්න පුළුවන් උයන දේවල් කරන්න පුළුවන්. එකම දෙයයි කරන්න තියෙන්නේ තුවාලේ තෙමා ගන්න හොඳ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අපි ප්ලාස්ටර් එක සාමාන්‍යයෙන් මම නම් දවස් 7ක් තියනවා. සමහර කට්ටිය දවස් 5යිනුත් ඒ ප්ලාස්ටර් එක ගලවනවා. එතකන් තෙමා ගන්න තු ඉන්නවනම් හොඳයි. මේකේ දාන මැහුම් හුඟක් වෙලට දිය වෙන මැහුම් එකෙන්ද දැන් අපිට මැහුම් කපන්න වෙන දෙයක් දක්න ලැබෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් සතියයි උපරිමයම මේකේ සාමාන්‍ය රිකවරි එකක් කියලා තියෙන සතියයි. ඒ සතිය තුළටත් යාට නිදහස තියෙනවා. ගිය ඇතුළත ඇවිදින්න සාමාන්‍ය සුළු සුළු වැඩක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ රෝගියාට තමන්ගේ සුපුරුදු ජීවිතය ගත කරන්න පුළුවන්. ඔව් ඒකෙදි තවත් විශේෂ වූ දෙයක් තියෙන එක තමයි අපි යම්කිසි විදියකට අතයට තියෙන කුද්දැටි ඉවත් කරන්න උනොතින් ඔක්කොම කුද්දැටි ඉවත් කරොතින් ඉසල ඇහුග මගෙන් අති ඉදිමෙන්න පුළුවන්ද උරේසේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්ද එවැනි සංකූලතා ඇති වෙන්න හැකියාවක් තියෙන මොකද අපි කුද්දැටි ඔක්කොම ඉවත් කරන නිසා. එතකොට එවැනි අවස්ථාවකදී මම දෙන තව වැදගත් උපදේශයක් තමයි ඒ අතෙන් ලොකු වැඩක් කරන්න එපා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 4කට වැඩි බරක් උස්සන්න යන්න එපා. මල් පෝච්චි උස්සන දේවල්, ගෙදර පුටු උස්සන දේවල් එවැනි දේවල් නොකර උයන දෙයක් පොඩි රෙද්දක් හොදගන්න. ඒ වගේ දෙයක් කිරොට ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව තමාගේ අත් බෑග් එක, හෑන්ඩ් බෑග් එක ඒ පැත්තට නොදා හොඳ පැත්තට දාගෙන යනවා නම් වඩාත් හොඳයි. මොකද එවැනි අවස්ථාවේදී අර ඉතුරු වෙලා තියෙන වසා වාහිනි වලට උනත් යම්කිසි තෙරපීමක් සිද්ධ වෙන්න පුළුවන් මෙවැනි බරක් මේ උරේස පැත්තට වැටෙනදී. ඒකින්ද ඒවලින් මග ඇරිලා ඉන්නවා නම් වඩාත් හොඳයි. එතකොට ඔය කියන සංකූලතා එකක්වත් දක්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තවත් දෙයක් කියනවා නම් මේ සංකූලතා වලට බය වෙලා සත්කමකට එන්නේ නැතුව ඉන්නත් හොඳ නැහැ. මොකද මේ සංකූලතා ලංකාවේ කාන්තාවන්ට ඇති වෙනවා ඉතාමත් අඩුයි. සාමාන්‍ය මම හිතනවා 104ක් 105කට වගේ ප්‍රතිශතයක තමයි ලංකාවේ කාන්තාවන්ට තියෙන්නේ. හුඟක්ම තරබාරු කාන්තාවන් යුරෝපීය කාන්තාවන්ට තමයි මේ අති ඉදිමෙන සංකූලතාවය වැඩියම දක්න ලැබෙන්නේ. වඩාම වැදගත් වෙන්නේ පිළිකාව සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න එක. ඉතින් දැන් මේක පිළිකාවක් නිසා මෙතනින් මේ ප්‍රතිකර්ම සහ මේ රෝගියාව බලාගෙන ඉවර වෙන්නේ නැහෙනි. කොහොමද ඊට පස්සේ රෝගියාව බලාගෙන ඉන්නේ? ඊට සාමාන්‍යයෙන් සත්කමක් කරලා ඒකේ වාර්තාව ලැබෙන්න සාමාන්‍යයෙන් සතියක් දවස් 10ක වගේ කාලයක් ගත වෙනවා. ඉතින් ওই කාලය ඇතුළතදී රෝගියා සම්පූර්ණයෙන්ම සත්කමෙන් පස්සේ සුවතාවයට පත් වෙලා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ රිපෝට් එක වාර්තාව බලලා ඒ පියුරු පිළිකාව මොන ආකාරයකද හැසිරෙන්නේ? ඒක නරක වර්ගයේ හැසිරීමේ ඇති පිළිකාවක් විශේෂයක්ද කුද්දැටි වලට මොන ආකාරයටද බලපෑලා තියෙන්නේ ඒ සියල්ලම සලකා බලලා අපි තීරණය කරනවා මේකට තවදුරටත් ප්‍රතිකාර කරන්න අවශ්‍යද කියලා. යම්කිසි සැකයක් තියෙනවා නම් මේක මෙතනින් ඔබට පැතිරලා ඇති කියලා අපි එවැනි අවස්ථාවේදී සත්කම මත පමණක් මේක බලාපොරොත්තු තියාගන්න බෑ. එවැනි අවස්ථාවකදී පමණයි අපි පිළිකා දූලක එහෙම නැත්නම් කීමෝතෙරපි වර්ග එන්නත් කිරීමක් කරන් සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් ඒ පැතර විකිරණ අල්ලන්නේ. එහෙම නැත්නම් තව තියෙනවා හෝමෝන් තෙරපි කියලා පිති භාවිතා කරන පිති සාමාන්‍ය අවුරුදු 5ක් හෝ 10ක් වෙන්න පුළුවන්. ඒ කාලෙදී ඊතුරු ප්‍රතිකාර ක්‍රම අපි භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ ලැබෙන රිපෝට් එහෙම නැත්නම් වාර්තාව මත. ඉතින් එතනින්නුත් නතර වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ක්ලිනික් එන්න අවශ්‍යයි. මම හිතනවා පළවෙනි අවුරුදු දෙකේදී මාස 6න් 6ටවත් ක්ලිනික් එකට ගිහිල්ලා වෛද්‍යවරයෙක් පෙන්වනවා නම් හොඳයි. ඊට පස්සේ අවුරුදු දෙකක් ගියාට පස්සේ තාමත් හොඳයි. නමුත් අවුරුදු දෙකක්වත් ඉතුරු පියවරවත් පරීක්ෂා කරගන්න අවශ්‍යයි. මොකද යම්කිසි බලපෑමක් ඇති කෙරුවා නම් එක පැත්තකට ඒ බලපෑම අනිත් පැත්තට ඇති කරන්න පුළුවන්. ඒක නිසා තමාගේ ජීවිතයේ තියෙන තාක්කල් අනිත් පැත්ත පරීක්ෂා කර ගැනීමත් තමාගේ සත්කම කරුව පැත්ත ගැන අවධානයෙන් සිටීමත් ඉතාමත් අවශ්‍යයි. පීරු පිළිකා සඳහා ප්‍රතිකාර කරන්නේ අන්නේ මේ විදිහට. ඉතින් හුඟක් ස්තුතිවන්ත වෙනවා. පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඩොක්ටර් නියමල් පෙරේරාට අද සයිබර් ක්ලිනික් වලට සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. Kings, නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම්.